අපේ රට අප්‍රේ දොළොස්ෙන්න්න ඉඳං නිලවශයෙන් බංකොලොත්. මේ බංකොලොත් භාවත් එක්ක විදේශයෝජන විදේශ සම කරන ගණදිනු විදේශ වෙළදාම සම්පූර්ණයම වගේ අනුක්‍රමයෙන් ඇන හිටිමින් තියෙනවා. බැංකුපද්ධතිය ඉතාම භාන කනුතුරුදායක ත්වකට පත්වමින්තිබෙන. මූල පද්ධතිය දෙදරා යමින් තිබෙනවා. රජයට සිද්ධ වෙලා තියෙනවා දින කීපයක් ඇතුළතරම, ්‍රකාශ කරන්න සියලුම සංවර්තන කටයුතු නතර කන්න බව මේ සියල්ලෙන්ම පෙනීයන්නේ රටේ සංවර්ධනය රටේ වර්ධනය සම්පූර්ණයෙන්ම දැන් නතර වෙලා තියෙන බවල. විශේෂයෙන් පුද්ජලිකාංශයේ රැකයා විසිහය ලක්ෂය ඉතාමත්ම බරපතල අනතුරකට ලක් වෙලා තිබෙනු සංචාර්ක ව්‍යාපාරයට අමතරව කර්මාන්ත ශාලා පවා දැන් වැසී යමින් තිබෙනවා. වගේ මේ රට තුළ ස්ථාපිත වෙලාති ිච වැදගත් කර්මාද ශාලා ඇඟලුම් ශේෂත්‍රීත තත් ශේත්‍රවල විදේශ රටවලට විතැන්වෙමින් තිබෙනවා. මේ අතර රාජ්‍ය සේවත් ක්‍රමයෙන් බරපතල අර්බුදේකට යන නියමිටයි. විශේෂයෙන්ම බැංගු ශේෂ්ත්‍රයේ අඩපනවීමත් එක්ක සංවදධන කටයුතු නතරවීමත් එක්ක රාජ්‍යංශවල අධිකාරීවලින් පටන් අරගෙන මණ්ඩලවලින් පටන් අරගෙන පිටිේනවා මේ අර්බුදධය දෙපාත්තමේන්තු කරා ගමන් කරමින් තිබෙන බව ලංකා බැංකෝ මහජන බැංකෝ ජතික ඉරිකිරීම බැංකු ඒ වගේම ලංකා අවිදිරි බලමණ්ඩලේ කන්තය නීතික සස්ථාව ගෑස් සමාගම මෙවැනි ආයතන අද බරපතල මුල්ල අර්බුදවට මුණදමින් ඔවුන්ට දැන් ඔවුන්ගේ සේවකයින්ගේ වැටුක් සසා යතන පවත්වාගේෙනම කෙක බව ලොක ප්‍ර් බවට පත් වෙලා තිබෙන එකම සුබදායි පනිවිඩය මේ වැඩ කන ජනතාවට මේ මහාන්දුුර මැද රේදි රේකාවක් වගේ තිබෙන්නේ ජනතාව වැඩකන්න ජනතාව මේ රාජපක්ෂ ඔලිගාච්චියයට එරෙහිව අරගල බිමට පිවිස තිබීම විශේෂයෙන් මෙරටේ ගොවි ජනතාව වැවිිකර්මාන්ත ශේෂ්ටෝල නතාව රාජපක්ෂවරුන්ගේ අර මෝඩ ඔහොර තහනමට එරෙහිව රටේ ජනතාව අවධි කරන්න පරවල් වලටාව ඉළඟට රාජ්‍ය සේවකය විශේෂයෙන්ම ගුරු විදුහල්පට අරගලය මෙරටට අලුත් පන්නරයක් ලබාද වුණා ගම්වල හිටපුඒ පොහොට්ටු වාදී අර ලුම්පන් දේශපාන බලවේග පරාජයට පත් කළේ මෙරටේ ගරුවරුත් මුල්ගුරුවරුත් එකතු වෙලා. ඒ වගේම හැම අනිකුත් හැම ශේෂත්‍රයකම සෞඛ්‍ය ශේෂත්‍රයේ වැනි ශේෂත්‍රවල හමුදාව ලොදවල සෞඛ ශේෂත්‍රයේ නායකත්වය දුරාගත් ේෂ්වල ෘතිය සමිති වල හිටපු ඇතැම් නායකෝ රාජපක්ෂවරුන්ගේ බද්බැලිව හැටට කටයුතු කළ ස්වාධීන බලවේග ඒ ශේෂ්්‍රවලත් නැගී සිටිය. ඉතින් අද වෙනකොට ආරක්ෂකහමුදා පොලිසිය වැනි ස්ථානවල පවා මේදනාව දයිනික වේදනාව කුසගින්නේ වේදනාව ඒවගේම දරුවන්ගේ අනාගතේ පිබඳ වේදනාව අද රැව්පිල් රැව්දමින් තිිෙනවා. ඉතිහාසේ බොහෝ කලකට පස්සේ. සමස්ත මහා වැඩවර්ජනයකට සාර්ථකව මේ රටේ ජනතාව වැඩකරන්න ජනතාව එකතුුණා ඒට රැක්නෙවෙයි මැහායි වෙන්ඩා මෙරටේ දැවන්ත හර්තාල් ව්‍යාපාරයකට අපේ ජනතාව සූදාානවමින් තිබීම එක අර ගෝල් පේස් පිටියේ අප අලුත් තරුණ පරම්පරා වාදර්ශයට ගැනිමින් ප්‍රචන්්ඩක්තුවෙන් තොරෝ කටයුතු කිරීම අවශ්‍යයි. මීට පෙර ඉක්දසම් සය පනස්තුනේ හර්තාලෙන් ඒවකට පැවති චාණ්ඩුව යුදනෞකාාවකට පලව ඇහැරිය වගේ. රාජපක්ෂවරු දේශපාලන බිමෙන් අතුගාදැමීම තමයි ඒ හර්තාලෙත් අරබුණව ුට. ඒ නිසා මෙතෙක්කාලයක් අසංවිධිතව තිබිච්ච මේ අරගල භූමිය මේ වැඩකන ජනතාවත් එක්ක වැඩගන් ජනතාවගේ ඉදිරි ගමනත් එක්ක සංවිධිත භූමයක් වේ. ඒය අතරේ අපි මේට බිසඳූම්හොයන්න ඕන්නේ. ඒ සඳහා අපි හැමෝගෙම කැපවීම අවශ්‍යයි.ඒ අනුව ඉදිරිකාලවලදී මේ වැඩකන්න ජනතාවගේ සහභාගීත්වය සහිතඒ ජනතාවගේ නියෝජිතත්වය සහිත ඔගේ අදහස් සහිත වැඩපිළිවෙලක් මේ රට අවශ්‍යයි. මොකද රට අතිශය දුෂ්කර අවස්ථාවක තිබෙන්නේ. බංකොලත් රටක්කයන්නේ නැවත ගොඩගැනීම ඉතාමත් අසීරු තත්ත්වයක්. යසීරු තත්වයට අවශ්‍ය කරන ප්‍රතිපද්දි. තැනීමට යසුරු තත්වෙන් ගොඩීමට අවශ්‍ය කරන අධිෂ්ඨානය ඇති කරගන්නට අපේ වැඩදිම අපි සූදානං කරගත යුතුයි. එනිසා මේ රටේ වැඩ කන ජනතාව දේශපාලන පක්ෂවලට ඔබෙන් ගිහිල්ලා ඉහලින් ගිහිල්ලා වෙනදයේ දේපාලන පක්ෂවල නායකින්ගේ අන්නට මධ්‍යමකාරක සහ දේශපාලන බලමන්ඩලවල අනට ක්‍රාත්මක වෙච්චේ අපේ වැඩ කන ජනතාවත් පත් තරුණ පරම්පරා වාදර්ශයට අරගෙන ස්වාධීන බලගතු ෘතිය මධ්‍යස්ථානයක් බවට පුද්ගලි ංශේත් රාජංශයත් එකතුවීම ගැන ලොකු සතුටක් අපට තිබෙනවා. අපි දැන්ගේ අර්ගලය මේ රට ගොඩගන තැනත් බට පරිවර්තනය කරන්න රට ගොඩගත හැකි තනක් බවට පරිවර්තනය කරන්න කැපවමු. එසඳහා. රාජපක්ෂවරු ඉවත්වීම පුගරකොන්දේසියඒවගේම නැවත රාජපක්ෂවරු වැනි පවුල් පාලනයක් හෝ දූෂිත පාලනයක් ඇතිවීම වැක්වීමත් අපේ අධිෂ්ඨානයේ මගක් වියයුතුයි ැත්තං මේ සියලු කැපවීම මේ සියලු අරගලයේ මේ විඳපු දුකේ ප්‍රයෝජනයක් ලැබෙනන.